ඉතින් ඒ කෙල්ලගේ ඒ වගේ සම්බන්ධයක් තියනවා නම් ඔබ ඒක ගැන මනෝ ගහගෙන ඉන්න එක දෙරුමක් නැහැනේ. ඇන්ටි කියන විදිහට කවදාවත් අමාලගේ තාත්තලා ඒකිට ওই මිනිහත් එක්ක යන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබ කොහොම හරි try එක ඒ කෙල්ලව set කරගන්නම තමයි නේද? මොකක් හරි හේතුවක් නිසා මගේ හිතේ ඒක ගැන ලොකු හැඟීමක් ඇති වෙලා තියෙනවා. මොකක්ද ඉතින් හේතුව? ඒ කෙල්ලගේ ලස්සන මිසක්. ඈ? ඇහැට කනට පේන්නත් ඉන්නවනේ. ඇඟපතේමත් ඇඩයිනේ. අමා ලස්සනයි තමයි. ඒත් ලස්සන විතරක් නෙමෙයි බා. ඒකගේ මූණේ, කටහඬේ, කතා කරන විදිහේ, ඉරියව්වල මේ හැම එකකම මොකද්ද හැංගිච්ච গুপ্ত ආකර්ෂණයක් තියෙනවා. ඒක හරියට මේ පරිසරයේ තියෙන සුන්දරත්වය. මේ ඵලයන් මට පේන්නේ ඒකගේ බෝයි ප්‍රින්ට්නේ ඔළුව අමාරු. ඔබට කවද්ද බම් මිනිහගේ ආදරය ගැන තේරුනේ? ඒක නෙමෙයි තාම වේලි වේලි ඉන්නේ. ආදරේ ආදරේ කිය කිය ඔහොම දුක් විඳිනවට වඩා වේලි වේලි ඉන්න එක දාහෙන් සම්පතක්. අරවින්ද අමාට හුඟා කැමතියි කියලා මට හිතුණා. එහෙම විශේෂ කැමැත්තක් නෑ. අන්නන්න බචයක් යවවා. ආන්ටි අහන්නේ මොකද්ද කියලා මට හරියටම තේරෙන්නේ නෑ. අරවින්ද දවස් දෙක තුනක් අමා දිහා හොරෙන් බලන් ඉන්නව මට අහුණා. මම කොහෙදද කිඳ බන්ද ඕනේ කතාව ඇත්තනේ. කාමරේ ජනේලේ නම දිහා බලන් ඉන්නව මන් දැක්කා. අමා බොහෝම ගුණ යහපත් හොඳ හැදිච්ච දරුවෙක්. මගේ අයියගේ දුව හින්දා මෙහෙම කියනවා නෙවෙයි. මම අමා ගැන හොඳට දන්න හින්දායි කියන්නේ. එයාගේ ජීවිතේට කරදරයක් වෙන්න යනවට අපි කිසි කෙනෙක් කැමති නැහැ. අපි හැමෝටම ඕනේ අමා සතුටින් ජීවත් වෙනවා දකින්නයි. එයා රංගව කසාද බැන්දොත් එයාට කවදාවත් සතුටින් ජීවත් වෙන්න නොලැබෙන බව ස්ථිරයි. ඒ නිසා අමාගේ තාත්තලත් අපි හැමෝමත් උත්සාහ කරන්නේ
එයාට ගැළපෙන සුදුසු කෙනෙක් හොයලා දෙන්නයි. අරවින්ද තුංගා කොණ්ඩ ළමෙක් බව අපි දන්නවා. අමයි අරවින්දයි හොඳට ගැළපෙනවා. දෙන්නම හොඳ ගුණ යහපත් ලස්සන ළමයි. අරවින්ද අමාට කැමති නම් අමාගේ හිත දිනා ගන්න පුළුවන් නම් අපි එයාට උදව් කරන්න කැමතියි. මට මේ ගැන අමාගේ තාත්තල එක්ක වුණත් කතා කරන්න බැරි කමක් නැහැ. මං අමාට හොඟක් කැමතියි. කෝ අම්මා පොඩක් ඇවිදින්න යනවා කියලා ගියා. ගිය තුරුටම වෙලා ඉන්න කම්මැලි ඇති. මං අර කාරණේ ගැන අරවින්ද එක්ක කතා කළා. මොන කාරණාවද? අම්මා ගැන. ඒ පාර මගුල් කපුගමත් පටන් ගත්තද? අරවින්දගේ අකමැත්තක් නැති පාටයි පේන්නේ. මොනවද කිව්වේ? මං අම්මාගේ ප්‍රශ්න ගැන ඇත්තම කිව්වා. අම්මාගේ හිත දිනා ගන්න උත්සාහ කරන්න කිව්වා. මුලින් එහෙම කැමැත්තක් තියෙන බව පිළිගත්තේ නේ. ඒපර මං හැව්වා එහෙනම් ඇයි අර ජනේලෙන් එපිකම් පෑවේ කියලා. ඒපර ඒපරටින් පිළිගත්තා. ඒ තමාගේ කැමැත්ත ගන්න පුළුවන් වෙන එකක් නෑ. එහෙම කියලා හරියන්නේ නෑනේ. අපිත් පොඩි සපෝට් එකක් දෙන්න ඕනේ අරවින්දට. හැබැයි මේ කපුගම කරලා දුන්නොත් සුරවිර අයියලාගේ ඉහි මලක් පිපුණා වගේ තියෙයි. එහෙම වුණොත් අර ඉඩමත් ඔයාගේ නමට ලියලා දෙයි. Thank you.
දුවා හිණයක් දැක්කද? මොකටද බය වෙලා? මොකටද දැක්කේ? මම දූත් එක කාමරේ නිදා ගන්න. නේ, උනේ. මට තනින් හිටියකි. Rangga nama kela nih itu kaya ganu ya umi. Mata teh ini eva kita mai. Mata nama itu daruaga nih tuh katih temu. Tuh kaya kita mai. Itu mau nakaran itu biki. Dua. Mata dawa sekarang tidak kita kejar kehilangan ni anu. Mama mevi ikut ke kegiatan anu tu ya? Tapi hati itu, api orang orang ini tidak dah nampun dengan. Pratna mal. Itu kau tu nandal hada ni, wajah aku kumari, wajah Arvind kini hada itu jodukaran. Mamu kau tu kerana ni ni, wajah awak mesti pihit dengan aku. Ada rangka mata kau ni kau tu. தராகண்ணு பெரித்தரான் துக்காக்தேனேனாம். அனிப்பத்திங்க மான் ரங்கு வமத்தக்கல நுதம்முத் தாத்தர முனா வேதிக்கில் பாயைத்தேனாம். ஏயாசி தேம் பிரித்தி நேந்தல தவாத் மினிக்குமேக்கு ரதலகான் லேச்தி வேனாம். மான் அரியடு கிரியட்டாக வைச்சு புவாக் கிடியாக் வகி. Ini dia rezeki ini kau, mana pisu yang dengin itu? Tiga dasi kita hari ini nindi an itu. Yang tangga happy begini ni kita, ikhik vikar ini pun lab, bayi bela hari na. Matu agen hunguak dukai. ஏ தீத்து தாதக்கருகேன் கோமரிமி பிராஷ்ன வலிங்க கொடே என்ன பலான். மாட்டு ஒயாட் ஏக்கு உதவுவக்கலையகி. ஒயாத் தாத்துகேன் உன்னோட்டடா ஹீத்த காரதிருக்கருகான் என்னைப் பா. ஏக்கியுவே, தாத்தகில் இடேகேன். யாவு. மட்டுவாக இனிது தேர் என்ன? மேக்கு ராசா. மம் மேக்கு யாட்டு கிவுவைக் கேலா, கிசக்கினு குட்டு தெனகான்னிட்டு தியான்னிப்பா. வாலக்கு தாத்தடைத்திலிடாக் நே. முகாக? அங்கள் அசனியைப் பிலாத்தினே பொருவுட்டு. ஏ கோமாரி ஒயாவர் அங்ககேங் வெங்கரலா, நூரையா வந்துக்கரு உப்பர வேட்டியாக வித்திரை.
ඔයාගෙ අම්මා මට මේ ගැන කිව්වේ මං ගැන සම්පූර්ණ විශ්වාසය තියලා. ආන්ටි කවදාවත් හිතන්නේ නැහැ මං මේ ගැන ඔයාට කියයි කියලා. මං උනත් මේ ගැන ඔයාට කිව්වේ ඔයා හැම පැත්තෙම හිර වෙලා හිතින් දුක් විඳින බව දන්න හින්දා. අඩු ගානේක ප්‍රශ්නකින් හරි සහනයක් ඇති කරන්න ඕන නිසා.